ආදරේ කරනවා කියලා කලබල වෙන්න එපා. ඔයා පුතෙක් නම්, ඔයා දුවෙක් නම්, ඔයාලට සසරෙන් බිරිඳක්, සසරෙන් ස්වාමියෙක් කියලා එකෙක්, සසරෙන් කර්මාරූප ආපු එකෙක් ඉන්නවා ලෝකේ. ඒක නම් ගානකට කාලෙට එනවා. එයා එන්නේ හොයාගෙන ගියලා නෙවෙයි, එපාගියක් දින් එනවා. ඒක දිවසන්න ඕන අවුරුදු 25 වෙන කල්වා. ඉස්කෝලේ යන කාලේ ඔය තියෙන විකාර කෙල්ලෝ කීදෙනෙක්ට විකාර නැතුණු. අවසානේ බඳින්න වෙන්නේ අපරාධ කරන චොකලට් ටිකේ සල්ලි එකතු කරලා ගෙදරකට ෆවුන්ඩේෂන් දාගන්න කියලා. අර වෙලාව ඉතුරු කරගන්න නැති නිසා අපරාධ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඔයාලට ඔයාලා එපා වෙනවා. අපි මෙච්චර මොනවද කියන්නේ? අනේ මට අහිංස කොල්ලෙක් කියලා අඬ අඬා කිව්වා. ස්වාමීනි මං ඉදරි මට කෑමක් ලැබුණොත් මං කෑම මං කන්නේ කිව්වා. මං ගිහිල්ලා දෙනවා කිව්වා. මට ලැබෙන්නේ මොකද? මං ගිහිල්ලා දෙනවා කිව්වා. ඒක හරියට මරිසනේ අම්මා කෙනෙක් වගේ කොල්ලා. මේ අහිංසක ආදරයක්. ඊට පස්සේ කෑම කන්නේ නැතුව ෆෝන් එකට ඉන්ටර්නෙට් කාඩ් දාන්නේ නැතුව සල්ලි එකතු කරලා මුද්දක් කරා. मोदी උඹට මොලේ දෙනවා උඹ හොඳ කොල්ලෙක් උඹ හිත හදාගන්න. ඊපස්සේ හස්සේ දවසේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ කුණේ හොඳකද විභාගේ ලං වෙලා වුණා නම් මට මේක සෑහෙන මානසිකව බලපානවා. දැන් මං 12 වසර මං හොඳට විභාගේ කරන කෙල්ල ඕනේ නැහැ හාඳුනේ කිව්වා. මං උඹ අවුරුදු 25 කල් ඉඳලා. හවු ඇත්තටම අහිංසක ළමයි ඉන්නවා. අහිංසක ළමයි ඉන්නේ ආදරේ කියන පිළිතුරු පිළිබඳව කියන දේ. හලෝ